සිංහල පාඩම ඉවර වෙලා තමයි අපි අසාලෙවි මත දෙන්නේ. හොඳේ. ඒ පාඩමෙන් තමයි මම වචන දෙන්නේ නැත්නම් අපිට දැන් වචන නෑ දෙන්න. හොඳයි. ඒක ටියුට් එකක් තියෙනවා පුතේ මම ඔයාලට දානවා ටියුට් දෙකක් නිදහස් උත්සවයේ කියන ටියුට් එක. ලැබුණනේ නේද? නිදහස් උත්සවයේ ලැබුණද? मेतन पाड़म अरे मंगवा को नाम को एक पावनी शब्द अभिरूपण करूपणे अभिरूपणे एक ඇත්තටම පොල් අපේ නෑ නමු කරලා නිකන් පෙන්වන්න පුළුවන් නේද එහෙම කරන්නත් පුළුවන් යාළුවෝ පොල් බිඳින ආකාරය පෙන්වුවායි පොඩක් බින්දා එහෙනම් ඔක්කොම බිඳින්න ආ යාළුවෝ පොල් බිඳින ආකාරය පෙන්වුවා සීයේ සීයේ පොල් වතුර බොන්නද එපා එපා පොඩක් බිව්වා ආ එහෙනම් ඔක්කොම බොන්න යාළුවෝ වතුර බොනවා වගේ පෙන්වුවා හරි ඔයාලා පෙන්වන්න බලන්න වතුර බොනවා වගේ अरे सीए पोल गान एपा एपा पोड़ा गया वा आ हिरा मौको में गान जिंदी बारास 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 यार पोल गान साथ दे नहीं अतर दाडीरियां बीडीरियां की हुए पोल खाड़े साथ दे नहीं यालो दाना ही से नवा आदे के एकतुकर पोल गाना कारे रंग पैवा दाना ही से नवाला पोल गाना कारे सीए सीए पोल मिरी कान दे एपा एपा पोड़ा मिरी कुआ आ हिरा मौको मिरी कान मिटि किरी किरी दिय किरी किरी इंदा कापुटो पोल कुडू यार एक कथावक कथावक है ना पोडी लासन कवियक वगे नेद मिटि किरी किरी यार मिटि अपि मिटे ने मे किरी दिय मे करन नेद मे मिरिकन दिय किरी किरी इंदा कापुटो पोल कुडू कापुटाट ताने पोल कुडू टिक देन्ने नेद वडक नेति कोटा यालुओ पोल मिरिका कुडू इवतरे विसिकरण आकारे पेन पावनी मामा एहनाम नागे नेन्ना हाँ होंदा है सीए यार वो किया ने
නේද? පවණි කියන්නේ මෙතන සීයා හොඳද? එයා සීයට රඟපාන පවණි. පවණි දිග දුරක් ගෝ සාපසු යාළුවන් වෙතාවා. කෝ පොල් කිරි ටික. නේද? සීයා අහන්නේ. ගහගේ ඉදර බල්ලා බිල්වා. ආ උඩගේ ඉදර බල්ලා කෝ. ලින්දට පැන්නා. ලින්ද කෝ ගොඩ කළා. ඒ කියන්නේ පස් වලින් ගොඩ කළා. ගොඩ කෝ තම්පලා හිටෙව්වා. තම්පලා කෝ රජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා මගේ ගොනා යටින් යටින් කෑවා. තම්පලා කපු හොම්බකෝ මේ තියෙන්නේ කියලා මොකද්ද පෙන්වන්නේ? යාළුවන් තම තමාගේ නිකට පෙන්වා දුවන්නට පටන් ගත්තා. එතකොට සීයා මොකද කරන්නේ? පිටිපස්සෙන් දුවගෙන එනවා නේද? අල්ලගන්න. ඔන්න ඕක තමයි මේ ක්‍රීඩාව. ඔයාලේ කියවීම් පොතේ තියෙනවා ජිංජි බරස් 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 කියන පාඩම තමයි මේකට අදාළ පාඩම. හොඳයි, මේකදී පුතේ ඔයාලා මේ ඉගෙන ගන්න ඕනේ මේකයි මේ ජන ක්‍රීඩා නේද? ජන ක්‍රීඩා කියන්නේ පුතේ ඉස්සර කාලේ අපේ මේ ලංකාවේ සිංහල මිනිස්සු අතර තිබුණු ක්‍රීඩා, ඒ කියන්නේ උත්සවවලට, විශේෂයෙන්ම ආයුධ උත්සවයට නේද? අවුරුදු උත්සවයේ සහ අනිකුත් උත්සවවලට පවත්වපු ක්‍රීඩා තිබුණා. දැන් අද ඔය ඔලිම්පික් තරගවල ක්‍රීඩා තියෙනවනේ. ඒ වගේ ක්‍රීඩා නෙවෙයි මේවා, ගොඩක් පාරම්පරික, කියන්නේ ගොඩක් කලින් ඉඳලා එන ක්‍රීඩා. පැරණි ක්‍රීඩා නේද? ජන ක්‍රීඩා. එතකොට ඔය එළුවන් කෑම කියන්නේත් ඒ වගේ ජන ක්‍රීඩාවක්. ඒකේ තියෙන නේද ලස්සන කවි නේද? ගායනා කර කර නේද? ඇත්තට මේක අපි විනෝද වෙන දෙයක් නේද? ඒ ක්‍රීඩා කරාම අපිට විනෝදයක් ලබන්න පුළුවන්. ඕන් කිල් පැදීම, දාම් මැදීම, ඊට පස්සේ පොල් ගැසීම කියලා පොල් වලින් කරන තවත් ක්‍රීඩාවක් තියෙනවා නේද? මැදීම. ඕ ඒ වගේ ක්‍රීඩා නේද? බට්ටා පැනීම නේ, ඔයාල කොටු පනිනවා කියලා කියන්නේ අර බට්ට පනිනවා නේද? ඊට පස්සේ කජු වලින් කරන ක්‍රීඩාවක් කියනවා කජු, කජු ඇට වලින්. ඉතින් පුතේ මේ ඔයාල කජු ගැසීම කියලා නේද? ඒ වගේ ක්‍රීඩා තියෙන ගොඩක් ඉස්සර කාලේ කරපු ක්‍රීඩා නේ. පංචා දැමීම, ඔලින්ද තෙලිය නේද? ඒවට විවිධ නැටුම් හැදිලා තියෙනවා, කවි හැදිලා තියෙනවා, කතන්දර හැදිලා තියෙනවා නේ. ඉතින් හරි ලස්සනයි මේ ජන ක්‍රීඩා. හරි, මම ඒකට සින්දුවකුත් පෙන්වන්නම්. මේ ජන ක්‍රීඩා වලට අද බලමු. මට දැන් මතක් වුණ නිසා සින්දු මම දැන් හොයාගත්තොත් අපේ පාඩමේ අන්තිමට බලමු. හරිද? හරි, එහෙනම් මේ ඔයාලා මාතෘකාව ලියන සිංහල පොතේ ජන ක්‍රීඩා ජනක්‍රීඩා ආඕ කමක් නැහැ, දුරස් කරන්න ඕනෙත් නැහැ. එහෙම ලියන්න. සෑ එකම මාතෘකාවක්ද? ඕ මාතෘකාවක් ජන ක්‍රීඩා. මේ පොඩි ඉස්සෙල්ලා පපන්නේ නේද? ඒක යේ විසකොල ක්‍රීඩා. ජන ක්‍රීඩා. ජන ක්‍රීඩා හතරක් පහක් විතර
හරි සර් उत्साह
කවිදු යාළුවොත් එක්ක මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. පුතා යාළුවොත් එක්ක මෙහාට එන්න කවිදුගේ අම්මා කතා කළා. කවිදු යාළුවොත් එක්ක ගේ ඇතුළට ආවා. අම්මා රූපවාහිනිය බලනවා. රූපවාහිනිය ලොකු උත්සවයක් පෙන්නනවා. අමුදා පෙළපාලි යුද්ධ ටැංකිය අහසේ කරනම් ගසන ගුවන් යානා පැරෂුට් බටයෝ බලන්න මේ කොමාව දාලා තිබෙන විදිය බලන්න හොඳේ. තවත් බොහෝ දේවල් රූපවාහිනිය මත දිගහැරෙනවා. කවිදුටයි යාළුවන්ටයි මේක හරිම ප්‍රහේලිකාවක්. ප්‍රහේලිකාවක් කියන පුතේ මේ ගැටලුවක් මේක නිකන් මේ මොකක්ද කියලා හිතෙනවා. මේ මොකද්ද? අන්න එහෙම ඉන්නේ. ඒ හින්දා කවිෂා ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රහේලිකාවක් නිසා තමයි යා ප්‍රශ්නයක් ඇහුවේ. මොකද්ද නැන්දේ මේ උත්සවය? ඒ පුතේ අපේ රටේ නිදහස් උත්සවය. මොකද්ද නිදහස් උත්සවය කියන්නේ? ඒ ප්‍රශ්නය ඇහුවේ කවිෂාමයි. හැමෝම අහගන්නකො කවිෂාගේ අම්මා උත්තර දෙන්න සූදානම්ව. ඔන්න දැන් හැමෝම අහගන්න ඔයාලා අපේ රට 1815 අවුරුද්දේ ඉඳලා ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලනය යටතේ තිබුණේ. ඒ කියන්නේ මීට අවුරුදු 200කට විතර කලින්. තේරුණාද? ඉංග්‍රීසි ජාතිකයෝ දැන් ඔය බ්‍රිතාන්‍ය කියලා කියන්නේ පුතේ. නේද? බ්‍රිතාන්‍ය එංගලන්තය කියලා කියන්නේ නේ? අන්නේ කට්ටිය. ඒ කට්ටිය යටතේ තමයි අපේ අපිව පාලනය කරේ. නේද? එහේ පාර්ලිමේන්තුවෙන් තමයි අපි පාලනය අද පාලනය කරන්නේ අපේ ලංකාවේ තියෙන පාර්ලිමේන්තුවෙන් නේද? ඒ කාලේ එංගලන්තයේ පාලනයක් තමයි තිබුණේ. 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ඔවුන්ගේ නිදහස් වුණා. ආ. ඔන්න ගොඩාක් කාලයකට පස්සේ. ඒ කියන්නේ මීට අවුරුදු 60කට විතර කලින් පෙබරවාරි 4 වෙනිදා අපි ඔවුන්ගේ නිදහස් වුණා. නේද? පෙබරවාරි 4 නිදහස් දිනය. ඊට පස්සේ හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදා අපි නිදහස් දිනය උත්සවාකාරයේ සමරනවා. ඒක අපේ රටේ පවත්වන ජාතික උත්සවයක්. ඒ හින්දාද අම්මේ තාත්තා අද ජාතික කොඩියක් එල්ලුවේ? ඒ ප්‍රශ්නේ ඇහුවේ කවිඳු. අන්න හරි, නිදහස් දිනය දවසට ලංකාවේ අපි හැමෝම හැම ගෙදරකම ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනවා. නිදහස් උත්සවය පවත්වන්නේ අපේ අභිමානය ලෝකෙටම පෙන්වන්න. ඒ ජාතික උත්සවය තමයි පුතේ ඔය රූපවාහිනියේ පෙන්වන්නේ. කවිදුගේ අම්මා උත්තර දුන්නා. යාළුවන් හැමදෙනාම නිදහස් උත්සවය බැලුවා. ඉතින් ඔයාලා නිදහස් උත්සවය බලන්න ඇති පෙබරවාරි 4 වෙනිදා නේද? එතනදී ගොඩාක් දේවල් සිද්ධ වෙනවනේ. හමුදා පෙළපාලේ තියෙන පැරෂුට් බටයෝ ගුවනේ ඉඳලා පහළට එනවානේ. ඊට පස්සේ නැව් යනවා නේද? ගුවන් යාන කරනම් ගසනවා. ඉතින් විවිධ දේවල් නේද? යුද ටැංකි. පැරෂුට් බටේ. ඔව් ජාතික පැරෂුට් බටේ. නේද? ජාතික කොඩිය ඔසවනවා නේද? ඉතින් මේ එක ප්‍රධාන උත්සවයේ එක නේද? අපිටත් පුළුවන් නිදහස් උත්සවයේ දවසට වෙන වෙන උත්සව, ඒ කියන්නේ අපේ ගමේ පාසලේ නේද උත්සවයක් පවත්වන නිදහස වෙනුවෙන්. ඉතින් පුතේ මේ ඕක තමයි මේ නිදහස් උත්සවයේ කතන්දරේ. මේකේ මම ප්‍රශ්න ගොඩක් ඔයාලගෙන් අහලා තියෙන නේද? ඉතින් ඒ ටිකට ඔයාලා උත්තර ලියලා මේ එක වැඩිහිටියෙකුට කියලා ඒක ටියුට් එක බලා ගන්න. හොඳද? අකුරු එහෙම හදන්න පුළුවන් කෙනෙකුට කියලා ඒක බලා ගන්න ඕනේ. හරිද? හැම එකටම හැම ප්‍රශ්නයකටම හරියක් දාලා ඔක්කොම හරිනම් තරු දෙකක් දාන්න. හරි. ඒ ටියුට් එකේ වැඩි ඉන්න කරන්න. ආ හරි හරි. ඔව් තියෙනවා නම් පුළුවන්. නැති අයට මම කිව්වේ මට පොඩි WhatsApp පණිවිඩයක් දාන්න අදම ටියුට් එක නැහැ කියලා. එතකොට මම PDF එක දාන්න. හරිද? හරි පුතේ. හොඳයි, ඒකත් පස්සේ කියන්න මට. හොඳයි, එහෙනම් අපි අසාලෙවීමට යමු. අසාලෙවීමට යමු. එහෙනම් සූදානම් කරගන්න හැමෝම. සිංගල පොත පැත්තකින් තියන්න, ඒක තව වැඩක් ඉතුරු වෙලා තියෙනවා. මම දැන් දාන වැඩේ කරන්න. අසාලෙවීම පොත ගන්න මම පෙන්නන්නම් දෙන කොටස. හොඳේ. මට ඕන ඔයාලට පහෙන් පහ ගන්න තමයි ඕන. හැමෝම පහෙන් පහ ගන්නව නම් ගොඩක් හොඳයි. එතකොට මම අද දෙන්නේ
ඔව් මෙන්න මේ ටිකෙන් දෙන්නම්. මේ තියෙන ලේසි නේද? මෙන්න මේ ඡේදය තමයි මම මේ කොටු කරන ලද ඡේදය බලා ගන්න. විනාඩියක් දෙන්නම් බලන්න. सर बड़ा सर बड़ा समहार विट मम दुलवा युद्ध टैंकी पैराशूट बटयो बे भयान महाप्राण भय प्रश्न බලන්න බෑ ටියුට් වහන්න පොත් වහන්න सर वचन देख सर आज क्या ना गे अतुलट ओ वचन देख आप तेरे गे सर आज क्या ना गे अतुलट देवनीय का बात देख सर देवनी एक युद्ध टैंक युद्ध टैंक वचन देखा හමුදා පෙළපාලි හතර වෙනි එක මොකද්ද සර් හමුදා පෙළපාලි හරිනේ හමුදා පෙළපාලි ඔන්න නැවත කියනවා පළවෙනි එක ජේ ඇතුළට දෙක යුද්ධ ටැංකිය තුන
අමුදා පෙළපාලි හතර පැරෂුට් බටයෝ පැරෂුට් බටයෝ පැරෂුට් බටයෝ පැරෂුට් බටයෝ පැරෂුට් බටයෝ තුන්වැනි එක හමුදා පෙළපාලි හතර පැරෂුට් බටයෝ පස්වැනි එක ලොකු උත්සවයක් ලොකු උත්සවයක් පැරෂුට් බටයෝ ලොකු උත්සවයක් ලොකු උත්සවයක් ලොකු උත්සවයක් පස්සෙනි මොකද්ද ලොකු ලොකු උත්සවයක් හරිනේ දෙවනියක පුතේ මම දුන්නේ යුද්ධ ටැංකි යුද්ධ ටැංකි යුද්ධ ටැංකි ඔය යුද්ධ මෙන්න මෙතන මහා ප්‍රාණ දයන් එනවා මහා ප්‍රාණද යුද්ධ ටැංකි ටැංකි කියනකොට බිඳුවක් එනවා ටැංකි යුද්ධ ටැංකි හමුදා පෙළපාලි හමුදා එක නම් ලේසි නේද හමුදා පෙළපාලි නේද පෙළපාලි කියනකොට තමයි මූර්ධජ ලයන් එන්නේ මූර්ධජ ලයන් හැබැයි දෙවනි ලයන් මූර්ධජ ලයන්ක් නෙවෙයි පළවෙනි ලයන් විතරයි මූර්ධජ ලයන් පැරෂුට් බටයෝ හමුදා පෙළපාලි නෑපුතේ මෙතන පෙළපාලි මෙතන මෙතන හරි සංඥක නෙවෙයි මේ මූර්ධජ සංඥක කියලා ලයන්ක් නෑ හොඳේ මූර්ධජ ලයන්න දාන්තජ ලයන්න අම්මා කියන මේ එතෙන්ද මේ මූ මේ අර සංඥේ ලයන්න ඉන්නේ කියලා මූර්ධජ හරි පැරෂුට් බටයෝ බයන්න මෙන්න මෙතන මහා ප්‍රාණ බටයෝ පස්වැනි එක ලොකු උත්සවයක් ලොකු උත්සවයක්
සර් හමුදා පෙර පාළි කියනකොට පෙර පාළි වල අන්තිම ලයන්න මුක්තජ පොතේ තියෙන්නේ. ආ ඔයාලේ පොතේ තියෙනවද එහෙම? ඔව්. නොකෙ තිනේ මන්නේ. හරි එහෙනම් හරියක් දාගමු අපි මෙතෙන්ට. මූර්තිද ලයන්න තිබුණත් හරියක් දාගන්න. අපේ අම්මා කලියනුත් මට ලියන්න දුන්නේ අසාලි වීමට පෙළපාලි මේ මූර්තිද දාලා. හා හා. හරි මම පොත බලන්නම් දැන් හොඳේ. right. එහෙනම් අපි මේ ලයන්ටත් හරියක් දාගන්න හොඳයි. ඒකට හරියක් දාගන්නද? හා හා හරියක් දාගන්න. ලොකු උත්සවයක් මෙතන බලන්නකෝ. මෙන්න ඌ මේ උයන්නේ ඉන්නේ හොඳේ. උත්සවයක් කියනකොට සමට පහෙන් පහයි. ආ පහෙන් පහයි. Bye.